දමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකා, අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්දස නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්දස්ස සද්ධ නබුද්ති සම්පන්න කාරුණික පින්වත්නි පන්නත් ශර්ධිනාම සුදන වෙන ලොත්‍රාබ්දුරජාණන් වහන්සේ මහත්තුෝ අනුකම්පාවෙන් කරුණාවෙන් සියලු ලෝක සත්‍යයාගේ යහපතවඋදෙසා දේශනා කරවදාල උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඒ ශ්‍රවණය කරන අතර තවත් විශාල පිරිසකට එධර්මය අවබෝධ කරගන්නට එඩකඩ සලසාදමින් ප්‍රඥා නාලිකාවහරහා ලෝකය පුරහා විශරෝ ඇහැරීමි, බරදායකත්වය මෙමුතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාවතුලින් විකාශනය කිරීම සඳහා අංකකසි අදහනමී බලගොල්ල කංගල්ල යන ලිපිණහි පදිංචි භාරයාව වන ශයානි බණ්ඩාර්ණයක දුදරුවන් වන මේදාවී ලෝචචන සසින්ද්‍රා යන පවුල අය විසින් සදැ ඇති දායකත්වය දරලාතිබෙන මහනුවර ලංකා බෑංකු අධිශවේණනි සාකාවේ ප්‍රධාන කළමනාකරුල්ලෙස සේවයක් කර. හැටවාසරක් මආ අයුවාලනඳදා විශ්රාමගිය සිරිල් බ්ඩාරණයක මහතා පරලවසපත්තිී දෙදස් විසිිතුන දෙෙසෑම්බර් මමාස විසිහාතරවෙෙනනි දිනට වසරේ කොළහක් පිරීම නිමිත් එන්නෝට මේ පුුණ්්‍යකු සල් පැමිණවීම පිණිස මෙම ධර්ම දේශනය පෞත්වනු ලබනවා. එතුමාට මේ පුුණ්‍යකු සල්ල අනු මෝදන් වේවා. සියලු ලෝවැස්යන් සසරකතරන්න තරකරවීම වෙනුවෙන් අප්‍රමාණ වහෙසක් දරන ගෞරවනීය පපුජ්‍ය තපවානී අරිය දජ ස්වාමෙන් වහන්සේට මෙම ගෞතම බුදු සසුනේ දීම. ඔතුම් චත්‍රාර් සත්‍යය අවබෝධ වේවා උන්හන්සේගේ දෙමවපියන්ටද නිදුක් නිරෝගිස්වඇලබේවා මෙම ධර්මය ශ්‍රවණය කළ ලක්වසි. ෝවැඇ සියලුම පින්වතුන්ට මෙම උතුම් නිවනිින් සැනසීම පිණිසම හේතු වාසනාවේවා පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන ධර්මානු ශාසනාව සඳහා මාතෘකාවක් වශයෙන් තියෙන්නේ වර්තමාන භවි සසරින් මිදීම මනතන් නිවන්න අවබෝධ කරගෙන නැවත ොනර භාවවයක් ඇති නොවෙන තැනට මෙ නාමර උප දෙකේ ක්‍රියාව අවසන් කරන්ට අහෝසි කරට ඒ සඳහා උපකාරි වෙන දහම් කරුණු කීපයක් දේශනා කරන්න කියන කාරණයයි බුදුරජාන් වස දේශනාමෑලගේ අපේක්ෂා ඔබලාපොරොත්තු. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරනවා මහනිනී ඇස කියන ධර්මතාවය ගිනිගන්න. කනක් කියන මේ ධර්මතාවේ ගිනි ගන්නු. නාශ්‍යය කියන ධර්මතාව ගිනිගන්නු. දිවක් කියන ධර්මතාවේ ගිනිගන්නු සරීරයක් කියන ධර්මතාව ගිනිගන්න. මනස ගිනිිගන්නා. මොන ගින්නෙන්ද රාගගින්නෙන් දේශගිෙෙන් ත එකොළො සාකාරයකෙන් ගිනි ගන්න බහ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු. ජරාගින්නේෙන් ව්‍යාදිිගින්නේෙන් මරණගින්නෙ සෝ පරිදේව දුක්ක දෝමනස් සුපායස. ජාති ජරා ව්‍යාධිමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාස. මෙනව එකොළො සාකාරය ගිනිවලින් නිරන්තරය දෙවෙන. චිත්ත සන්තානය නිවන්නේ කොහොමද කියන කාරණය අපට ඉතාමත්ම හොඳින් පැහැදිලි කලදී රතිනවා. ඊට අනුගමනය කළ යුතු පිළිවෙතක් දේශනා කල්ලතිීනවා. ඒ තතාගතයන් වහන්සේ පිළිපැදපු අනුගම්මණය කරපු මාර්ග්‍යය ඒ මාර්ගය දුඛනිරෝධගාමිනිී ප්‍රතිපධාරිය සච්චං කාර සත්‍යයක් සියලු දුක් නිරෝදේහෙවත් අවසානයට පත්්චරට ඉදංකෝ පණභික්කවේ දුක්ක නිරෝධගාමිණී ප්‍රතිපධාරය සච්චා අය මේවා අරියෝටං කොමක්කෝ සේ අතිද කුමත් සමාධික්කි සමවාචා සමකම්මන්ත් සමාජීව සමවායම සමස්සති සමාසමාධය අපිත් බුදුරජාණන් වහන්සේ මාර්ග ගමන් කරමින් උතුම ශ්‍රීසා අධ්ධාර්මය අවබෝදධ කරගෙන සසරෙන් විිදුරනං අප ඒ මග අනුගමනය කොළොත් අපටත් සසර විිදන්නට පුළුවන් ඒ අනුගමනය නොකරන තා කල් මේොළොස්සාකර ගිනෙෙන් නිවෙන්නේනය එක දෙවෙන නිරන්තරින් දවන්න සිත ශරීරේනම මේකේ මේ සූත්‍රදේශනාවක් මෙ සූත්‍රදේශනාවේ ඇස ගිනිගන්න කන ගිනි ගන්නක් කියන. නාශ්‍යය දිවශරීරය, සිත ගිනි ගන්නවා කියරකි. නමුත් මේ ඇස කන නාශ්‍යය දිවශරීරයකය. මෙ සියලෝ එ ගිනිගන්න සිත ගිනි ගැනීමේ. ඒක නිසා සිත නිව්වහම, ගනික සියලොම ගිි නිවෙනම් සිත නිවීම තමයි නිවන සිත ගිනිගන්නේ මොරාගෙන් සිත ගිනිගන්නේ දේශයෙන් සිත ගිනිගන්න මෝහේ මෙන මේ ධර්මතා මෝල්ලික කරගෙන මේ ධර්මතාත්ව වන මෝලික කරගෙන් ගිින් නැවිලෙනවා. එනිසා එගින්න නිවීමට තියෙන ඉතාමත්ම සිසිල්ලු ජලය තමයි ලෝතරා බුදුරජාණන් වහන්සේ අප්‍රදේශනා කර පුද්දහම මස්ාගක මාර්ගයඒ මාර්ගය අනුගමනය කිරීමෙන් ගින්න නිවඩ පුල ඉටිසල් පොඩ්ඩක් සංසාර පිරිිබඳ පොඩ්ඩක් දැනකඩුවම ගින්න නිවඩනං සසර පිළිබඳ යම් බයක් යම් සැතිගන්ම යම් තිගැස්මක් එහම නොවෙන තාකල් එල නැ සසර මාරමුණු කරනවා නිවනැවෙනුවට සසර අරමුණු කරනවා එඒ සසර බියකරු භව බ්්‍රිත් භහයන්කාරභව දෙක නැති නිසා. ද අපි දන්නවා අප සෑම කෙනෙක්ම මේ වර්තමාන භවය අපට කර්මතුනක් ්‍රැස්් කරන්න පුළො. එකක් තමයි ඒ punya karma menetang punya bisangkakusal Si Willi siapa Si Willima punyanya bisakara aku sal Si Willi aku salah ceana aku salah karmakak rupahana rupahana Dharma taati එක බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගය ැබයි තතාගතයන් වහන්සේ දේශනා කරපුෝ මාර්ගයන් මේ කාලාර කාලා මුද්දකරාම පුත්තගේ දේශනාවන් දිහාන කියනවා නමුත් දිහාන බුදුරජාණන් වහන්සේ අනුමත කලා එක හොඳයි කියලා. මොකද එක යම් සහයෝගයක් දෙනවා මේ නිවන් අවබෝධ කරගන්න වහන්සි වෙන උත්සාහවන්ත කෙකොට. එදදිහාානය තුළ සහයෝගයක් දෙනවා එනිසා තතාාගතයන් වහන්සේ අනුමත කළ එම් අපි රැස්්කරනවා දිහාන උපදවන්න ඇතියම් කෙනෙක් න්නවානම් ඒ එලා රැස්කරන්නේ එපුුණ්ඥාබි සංකාරම පින්කම් එම නැත්තං අප ඥාබි සංකාර අකුසරු ක චේනා කුසල චේතනා කුසල කර්ම අකුසල චේතනා අකුසල කරම මෙල මේ දෙක ලෝක ගොඩාක් දෙනා රැස් කරනවා එකතු කරනවා ඒ රැස් කල්ල එකතු කල්ලාඒ රැස්කිරීම එකතු කිරීම තුළ නැවත පුනර්භවයක් තියෙන බහව බුදුරජාන්වාස දේශනා කරන අ ධ්‍යාන රැ එක ධහාන ඉපදවුවත් ඒත් රැස් කරගත්ත එකක් ොක් කුසලර්මත් රස්රගන් කුසල කර්මත් රැස්කරගන්න දැමේ රැස්කරගත් ධර්මතාතුනේ ප්‍රතිඵල බුක්ති විඳිනවා ද අපි ගැන බැලුවොත් මනුස්සලෝක ඉන්න අය ගැන බැලුවොත් දිහාන අප සම්බන්ධ කරන්න බැහ. මොකද ධහාානයක් අරමුණු කරලා නෙමයි අපි මේ වාර්තමාන භාවයට ආවි අකුසල කර්මයක් අරර්මුණු කරලත් නෙම मला කर्म කर्मුණु करර मनुषසලों के प्र්‍රतिशाध करेंगेෙන මनुසලෝ के තවතුරටपिनකම් शक्तिमाත් करගන්න सक्तिमाත් කර पिකम අරमුණु කරලා या दिवि का प्रतिशाधिगान मनुों के नකर् සිद्धෙනपासपाර හැබයි බුද්ධිමත්තායන්ය අනවන්තායඒ පහෙන්වලකි නවා හැබැයි යම් හෙත්තිිකන්න අකුසල කරමත් කෙරෙනවා දැන් සමාරකෙන දෙහානත් උපදවන දිහාන උපදන මනුසලෝක මනස්සයෝප ඉන්න අනන්ත ප්‍රමාණ අදත් සමාජය න්නද අනන්ත ප්‍රමාණ දොන උපද පය ත්‍රමේ දෙහානක් උපදනවා අපිදන්න ්‍යානයක් උපද උපහම ඒක ගරු කුසල කර්මයක් ඇයටට තමයි බදුරජාන්වාසේ දේශනා කරන ගරු කුස කර්මය ගරු කුසල කර්මයක් යන්නේ ඒග ඔබහේ නියතවසේම ලැබෙන හින්ද එක නිසා ගරු කියල කියනවා. ඒක ඔබහේ නියතවස්සේම ලැබෙන ඔහොමද ලැබෙන්නේ වර්තමාන ජීවිතයේ අ්‍යානය උපදවා ගත්තා එ ්‍යහානය නිරන්තරේම ආරක්ෂා කරනවා රකිනවා මැනික් වගේ රකින මොකද එයාට මාර්ගඵලයක් ලබන්ඩ බැරිවුණොත් එයා දන්නවා මට මේ දිහානය අරමුණු කරලා රූපාවිච්චර බ්‍රහ්ම ලෝකය හෝ රූපාවිචරදිහානයක් නං අරූපාවිචර දිානයක් නං අරූපාවිචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්ධියයක් ගන්න පුළුව අම්බවයා දන්න. එතකට යාට එතන නිවැරදි දික්්ටියක් තියෙන දර්ශනයක් නිවැරදි දර්ශනයක් ඇත්ති. පැගන්නේ කර්මයට අනුකෝලයි කියන කාරණයාට පිරිසිදුු පැහැදිරි ඒත් බෞද්ධ දර්ශනය තුළ ව ගන්නන සම්මාදිට්ියයක් බුදු දහමුත් තුළව උගන්නන සම්මාධිට්ටියයක් කර්මයට අනුකෝලයි කියෙනෙක ත්‍රද දිහාන චේතනාවත් චේතනාවගැන කර්මයයක් තොටි අරමුණු කරලා නැවතලුත් භවයක් හදාගඩ පුළුවන් කෙළේ දන්න එයා එක රකිනවා ආරක්ෂා කරන අරක්ෂා කරන්න මොකදද අවසාන අවස්ථාවට ප්‍රයෝජන ගන්ඩ එකන මැරෙන මොහොත්දට ප්‍රයෝජන ගන්ඩය ත මැරෙන මොහොතමයා දිහානය අරමුණු කරලා අපිගේ ම අකසඥායතනය හෝ විඤ්්‍යානායතනය හෝ එයාමිකා උපදවාගන දේ දිහානයට සමවෙදිර එයා බක්්ම ලෝක ප්‍රතිසන්ධයක් ගන්න ම බ්‍රක්්ම ලෝකය පතක් ලබන අපිගේේම විඥ්‍යානච්ායතනයගයට විඤ්ාය නන්තය 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 නන්තයි කියලා එකම බහුලල්ලෙ බොහෝ ලෙස කරලා ඒ ඉද්‍යානයට සමවේදිල ඒ දි්‍යහානයේ ආරක්ෂා කරගෙන් රැකගෙන් අර අවසාන අවස්ථාවට ප්‍රයෝචනයට ගන්න් ැන් අවසාන අවස්ථාවයට ලැබිලා දැන්ගේ අයක ප්‍රෝචනයට ගන්නවා අරගෙනකා එක් ප්‍රෝචනයට ගන්නවා කියන්නේ ඉදිධානය අරමුණු කරනු අවසාන චුතිසිතට තොර ප්‍රතිසන්දි සිතත් ඒදිහානීමමයි ඒනං යා ඒ වි්ඥානජායතන බ්‍රහ්මලෝකය ප්‍රතිසන්ධයක් ගනවා දැඒකට ආයිශ් කාලයක් තියනවා ආයිශයක් තියෙන කාලයක් තියනවා පැවැත්මට ඒතමයි කල්ප හතලිස් දක් ත කල්ප හතලිස් දක්ට මේක මෙයට ඉන්ඩ පුළා එකිසි ගැටලුවක්න දැගේ කල්ප හතලිස් දහක්කය ධහානස්වයින් ඉඳල්ලා ඉතිඒ කවසන් වෙනවා එක ඉවර වෙනවා දා එතනිද අරමුණ කරන අර මනුස්සලෝකයේදී තමන් කරගත්ත කුසල කර්මය ද දිහානය ශක්තිය ඉවරයින් තුර විං්ඥානච්චායතන දිහානයපදුව එක ආරක්‍ෂා කර ගත්තඒ අවසාන අවස්ථාවට අරමුණු කරලා විඤ්ඥානච්ායතන බ්‍රහ්මලෝකය ප්‍රති සන්ධියයක් ගත්ත කල් පහතලිස් දක් ආශ්‍ය වින්දනය කළා පරලවගියන්. ද මේකෙත් තියන ම ආවුශ්‍යයක් වින්දනය කළ මීටසර ආශ්‍යයක් වින්දනය කළ පරලව ග්‍යා කියල සේවර හැටවසරක් මායුවලද විශාම තර එහෙනම් අප සෑම කෙනෙක්ම ය මායුකාලයක් වලඳලා විශ්‍රාමයනවා එකන වර්තමාන භවේ ීගා භවයට යන වෙන භවයකට එතකට ඉදැන් කල් පාද ස්ධාක ආශය වන්දනය කළ මෙයා අවසාන අවස්ථාවට අර්මුණු කරනවා මනුස්සලෝ කෙදෙ කරගත කුස කරමය ග පාි සංකාර්ර දැන් පැහැදිලි කරා මේ අරමුණු තුනක් මත තමයි ඒගවභවය තීරණය වෙන්න කියන කාරණය තේත්‍ර මෙයා ධහානයක් උපදවල දිහානය අරමුණු කරලා බ්‍රක්්මලෝකෙ ප්‍රථ සන්ධයාාරගෙන කල්පාතලිස්දක් ආයිුශය වින්දනය කරලා ආවශ්‍යාවසන්නල ඒ අවසාන චුතිසිතට අරමුණු කරනවා මොකද දැන් විඤ්ඥානචජාතන බ්‍රහක්්මලෝක පින්දහම් කිරීමන්නේ එතැන කුසල් දහම් පින්දහම්ටින පින්කම් බෝධි පූජා බුද්ධ පූජා සංගිකදාන පිරිතය මොනකත්නෙහි ජාන සුවෙන් ඉන්නේ. ජානයට සමවේදිල. කල්පහත ලිස්දා එතෝට දැන් අවසානයි දැම්මයාට ගණ්ඩෝනේ මනුස්සලෝක දිකරගත්ත කුසල කර්මයක් මේ අරමුණ කරන්න ඕන. එක් කුසල කර්මයක් කරමුණ කරඩුවන් අම අපි කියම කුසල කර්මයක් කරමුණු කලා කියම ර මනුස්සලෝක කරගත්ත කුසලකර්මයක් මෙයාදෙන් බ්‍රහ්ම ෝකෙන් චුතවෙනකොට එ කුසල කර්මය අරමුණු කලලා යනවා දිවිලෝකට ගැටලුවන්න ද දීලෝකෙට ඉතුර දිවලෝකෙත්තේ කුසල කර්මී විපාක වශයෙන් යම අයුකාලයක් තියනවා දේවා අපි පැහැදිලි කරල දීර තියනවා එ දදිවිලෝකය වල තියෙන අයුකාලය එක එක පැහැදිරිි කල්ල දීල තිය දැ ආවශෂ්‍ය විින්දනය කරන අපි කියම තුසිතය කියලා සි පනස්සත්කෝට හැටලක්ෂයක් ආශ වින්දනය කරන. අර කුසල කර්මය අරමුණු කරලා බ්‍රක්්මලෝකෙන් චුත වෙන කොට කුසලකාර්මය අරුණ කර තුසිතේ ප්‍රත්සඳිගාත්තා. දැ මිනිස් වර්සවලින් පනස්සත්කෝටි හැඩලක්ෂයක් ආශය වින්දනය කරනවා එතනති. නේතැන්ද ආයශයවර වෙනවා. අශ්‍ය අවසන්නේනවා. ද ආශ අවසන් ව හමදින් පුුණනිශක්්‍ය අරමුණු කල්ලා නේතැන්්ඩෙකි රය. කලින්ගේ දිහානි අරමුණු කොල්ලා ්‍රක්්ම ලෝකෙට එතන දි කුසල කර්මය අරමුණු කොළ දිවි ලෝකෙට දෙකි විපාගත් ජියවිලිගරේ දෙකක්තිවර වෙන දැම්මයාමකත් දරමුණු කරන්න මේ අරමුණු කරනවා අරමුණු කරන්න වෙන අකුසල කර්මයක් එකනි මනුස ලෝකෙදති කර ගත්ත අකුසල කර්මය මේ අරමුණ කරන අකුසල කර්මයක් අරමුණු කරලා මෙය මෙතැනින් යනවා කෙලම්ම තිික්ෂ ලෝක ඒ මේ අඩ පුළො දැගේ ගිය සභාවයක් මොම කියන්නමලංගදීය අපි දන්න පුච්චරේ යාලා මේ සරතර් සත්තු ඇති කරනු බලු පැටව් ඒකුන්ගේ සත්ව වෙලාදාමින් ජීවත්තිෙන් එතර මේ බලු පැටව ඒ මලා අධික අපි දන්න සත්යවත්තින්න බොහොමලා අධිකයි සොරතර සතුන්න බොහමලා අධිකයි සමහ සති කිසිම ලක් නෑ කිසම වටින කමක්න දැි උදාහරනයක් වස්සි ගන්න අපිේ අපිම බල්ලෝකල් දිග න සුනකයෝග දැ ඉතාමත්ම වටින රුපිය ලක්ෂයක් ලක්ෂ පනස් දක් හැත්ත පධා පනස් දාක අදදි වශය මල කරන මේ පං්චි බලුපෙටව ගන්නනේ තගගේ බලු පටව ඒ සත් වවෙල දාම කරන ගොලන් ඇති කරල බලු පට විුණර ලගේදී තිවනි සිද දක්න මොද කියනවා එයා ඒටගේ ගෙදරඉන්න සොරතල් බැල්ලිට පැටවු හය දෙනෙක් ලැබුණන කිය බොෝමි අදිකයි ඒ පස් දෙන තකො ෙ රුපයල් ලසු පන්දහ ගානය විකන්න එක්කනෙක් මත බැල්ලියම් එක රුපයල් අනු දහකට විකල්ලා තිය තැම් බලන්න මිස්සන එතුකට එක බලු පැටිය රුපයල් ලසු පන්ධහායි බැල්ලි සතා පනුදයි දැි කනලා ඇතයි ගො චී ජනෝපාය දැන් එත කොට ද මංකි වන ද දිවලෝකයේ කුසලකාර්මය ප්‍රතිඵාලයක් කසයෙන් දිවලෝකේ තුසිතේ පනස්ත්කෝට හැටලක්ෂයක්ක අශ්‍යය වින්දනය කළලා එතන අට කුසල කර්මය කරමුණුවේ නෑ කුසලකර්මණනය අදැන් කුසල කර්මයක් කරමුණුකර දැන් ආවා අපි හැබැයි ද ල න අනුස. ක ඉන්නකොට මනුස්ස ලෝක ඉන්නකොට දන්දුන්නට එදානේ විපාක දෙන්න බෑ බ්‍රහ්ම ලෝකීඒ බ්‍රහ්ම ලෝකයට කිසිද කවශ්‍ය නෑ බ්‍රක්්ම ලෝකයන දානසුවේ තුර එතන පංචකාමයන්න මීතින් එතන කාමය බැහැරයි එතුර කල්ප පහතලිස් දහක්කින්න අට කිසිම දෙදයක් අවශ්‍ය වෙන්නේ ද දිව්‍ය ලෝක එන්න පංචකාමය වශසයේ තුර දිව ලෝකෙ පංචකාමය තියෙන අර කුසල කර්මය ප්‍රතිපලයක් වසේ. දැම්ම එතැනින් චුත්ත වෙලා ආවා අපි මර මිල අධික බැල්ලි කුස පිසඳ ගත දැ බලු පටියක් ක යිඉපදර. දැම මේ බලු පෙටියනීතදැ අසු පන්දහට අනුද්දහට වික්ක. දැන් අපි දන්නම පාරයනොකොට පොඩිපොඩිගෙවල් හොල සාමාන්‍ය ගෙවල් ොල බල්ලෙක් බෙල්ලියක් කිනවා. දේ සතත් පැටවදානම්. දේ සත පැටවද්දාාපාම ඒ පැටියෙක් මේ සාමාන්‍ය දුපතාසරණ ගවල්ල ලත් තින්නවානේ බල්ල බෙල්ලිය සෑමතනකමන්නවාද රටේ බැඩුවොත් එතකොට ඒ පැටියෙක් යම් කිසි කෙනකුට අඩගහල නිකන්දුන්නත් ගෙනියන්නේෑන පරක නට ගලගෙන මෙන්න අපේ ෙතරම මේ බැල්ලි පැටවුගහලයින්න මේ හබේ ලත්ස්සනයි බලඩු බල අප බැල්ලියක් න නඒ පයි පමටේ. මල්ලෙ කු පො ප ප මෝ අපි දරත්ව නයි කනෙ දෙනෙ හරිවාද අනේපා ඇද හෙම කියනවා දෙනහම කියනවා. අර අසූපන්දක් අනුදක් දිල අරංගේ මොකට අර ඒත් බලුපිටක්නේ ඒත් බොලුපිටිය දැන් අපිකෙම මේ දෙන්නම එකට දිවි ලෝගී හිටිය. එම නැත්ත මේ දෙන්නම එකට මනුස්ස ලෝකෙන්ද ඇද්දී එකටම භාමනා කල දෙහාන උපදවාගත්තා අ දෙන්නම විං්ඥානච්ාතන දෙහාහනුපදවා ගත්ත. දැී දෙන්නම විං්ඥ නච්ාඇත්තන බ්‍රාක්්මලෝක ප්‍රතිසන්ධී අරගෙන ඒ ආයුකාලය ගත කල්ල ඉවරේ දැ ැ එක්නෙක් කොදර දදීලතින මොනස්සලෝක ඉන්නකන. සීලා දිගුණ දහම්පුරලතින දන්දීලතින ආදිි කටයතු කරලාතිය. එයා තමයි අසූන්ධ අනූදහකට විකර් බොලිපෙඩිය . ඒ සත අරංගිල්ල ඒස තව ගන්නෙත් දැනි සාමාන්‍යය කෙනෙකුට සපන්දාා කනු දහදීල බලු පෙටි ගණඩ බොහම ධනවත් පචරයක් වන. තුොරේ සතාව රංගිල්ල ඒසතාට හොඳින් සලකනවා ඒ සතත් හොඳින් සලකනු ඒ සදාානතකොට හොඳ කෑමබීම තියනවා හොඳ සුවපහසු ඇද ඇති රිඩිතියනවා එකයින්නේ ඇද තින්න සමහර තැංගොල පිදන්න සැටිවල ඉන්නම ඉඳ රොබහොම සුවපහසු හොඳ කෑම බීම සුපමායකටෙන් යාට කෑම ගෙනත්ද. ඇති හොඳ සුව පහසු ජීවිතයක් ගත කරනවා නේ බලු පෙටියත්. අ එතුොට පාරයිනෙ බැල්ලියක් කොහෙන් හරි පැට උපස්සයදන බහි කරලා දේපැටිය කවුරුවත් ගන්නේ. ඇයි. එතෝට යාට සැපපහසුකම් ඒ ප්‍රථ්‍ය පහසුකම් මෙයාට ලැබෙන එයාට නෑ. එතට රසූපන්දහක් අනෝදහක්දී ලරංගේ බලු පෙටියගේ යර. පාරයි බෙල්ලියගේ කුසින් බිහි විච්ච බලු පෙටියගේ වෙනසමකයි දෙෙන්නට වායතන හැත්තීර. එ දෙන්නටම ඇසක් තියෙනවා ඇස්තියෙනවා කන්තියනවා නාසතින දිවතියන ශරීරයති න සිදක්තියවා. අ පාරයිනි අලු ොඩේ හෙමනත්ත කුණු ගොඩේ පැට බිහි කරපු එ පුංචි පැටව. එද වටර සුව පහසුව පැටව බිහිකරපු අර සත්තුව ඇති කරන ඒගෙදර තොරද ඒගේෙදර රුපැ ලසූ පන්දහාට නූදහට ඇවි කොනපු බොලුපෙටෝ අරංගිහිල්ල ඒගොළන් අලු ගොඩේ දන්නේ කොුණුගොඩේ දන්නේ කොුණු කණඩ දාන්නේ ඒගොට ඉන්දුල් දෙෙන්න්නේ ඉත්න්නේේ රන හොඳ කෑමටික අනල වෙනම පින්ගානකටහෙමදා තැටියක දා එගොලන්ට දේන. දර් බිහෙත්තේ එදෙනවා නිරාන්තර පනු බිහෙත්දේෙන. එතුර පෝෂ දායි විටමින්දේන. තොර ගොලන්ට වෙනම පොතක් තියන සත්තු ඇතිකන්න එදන් වනම් පොතකුත් නගලට එකොලගේ ජාතිය ගොලගේ වාර්ගය ගොලගේ උපන්දදිීනය එවලට දුන්නු බේහෙත් එ ඔක්කම වාර්තා පතකුත්තයෙන නකර පාරයිනය අර බීවිච්ච බලු පෙටෙට එකටත්තිය නද එතුට එකටත් අඩර වගේ කෑම බීම හම බෙනඒවගේ සුව පහසුකම් මහම බේෙනවා නෑ හැබැ මේ දෙන්නම දිවලෝ හිී ද බ්‍රහ්මලෝකෙත එකකට හිටිය ඒ දෙන්නම එකට කරපු කුසල් අරමුණු කරලා නැවත දිවි ලෝකටත් තාව. එතුට දිවිලෝකෙ තේ දෙන්න එයා කර වන. හැබයි එක්කනෙක් හොඳට දන්දුන්න එකෙනෙක් දදුන්නේ අර දන්දුුන් නැති එක්ෙන අතමයි අර පාර අයිනේ අර බල්ලිගේ කුස පිළිසිඳ ගත්තය. එතකොට ඒ පුංචි පැටියව කවරුවෝජ්ජනයන්නේ. ඒ පාරය යනකොට කවාහනයකටයට වෙන එහම නැත්තම්. හැරි ගොත්තේ මනනිත් බල්ල එක පොරකාලා සතාව මරන එහම නැත්තං ඒ සතා නිරන්තරේම අන්නගේ පහර කෑමට ලක්වෙනවා. අර රුපය ලසු පන්දාා කන උදහක්දි අරංගේ ඒ බලුපටියටත් හෙවෙනවා ඇ හැ දෙන්නම එකට බක් මෝකින්ද ඇතනනිං චුත වෙලා දිව්‍යලෝකටම දිව්‍යලෝකින්ෙන් දංචුත වෙලා දෙපැත්තර හිල්ලතින මෙන්න සාධක සංසාරය භියකරු බව තේරුම් ගන්ඩ් මෙ සාධක කියන්නේ. දැන් එතකොට තිරිසල් ලෝකයේ සත්‍යෝ පින්දහම් කරන්නේ. තිිෂණ ලෝක සත්‍යය පින්දහම් කරනවාද. සිල්ගන්නවද. භාවනා කරනවද. දාන දෙනවද බුද්ධ පූජාපාත්වනවද බෝධි පූජාවකට යනවද. එම කිසි දෙැන්නේ නේර. දැන් එතකොට බලන්ඩ මනුස්ස ලෝකයේ ඉඳල්ලා දෙහාන උපදවලා, ්‍රක්්ම ෝක ගිහිල්ලා එතනින් චුතවනා කුසල කර්මයක් කරමුණු කළලා දිවිලෝකෙට ගියා එතනින් චුතව වන්න කුසල කර්මය අ විසයිවරයි ජැන්ගත්යසර්මයක් අකුසල කර්මයක් කරගෙන ගියා තිරිසල් ලෝකට ඒම වෙච්ච බව බුදුරජාන් වහන්සේගේ චාතක කතාවල විතරන්න න්නෙමි පොත්පත්තුල අනත ප්‍රමාණති නොදදා බුදුරජාන් වහන්සේ කාලෙත් එවැනි දිවල් සිද්ධ වන බව ඇතුදන්නවා දැන්හොට. ැ බලන්න තකොට ඒ තිරිසං ආත්ම භවයකට වැටුුණොත් අපි කවතදයකෙන් ගොඩන්නේ කවතද ගොඩේන්නේ අන්නේ කයිතතාගත න් වහන්සේ දේශනා කරන්නේ මේ සංසාරය අති ශැබියකරුයි අතිශ්‍යය බහන්කාරයි ඒත් ලබාගත්ත මනුස්සාආත්ම භවය තුළ අපි මේ ගින්න නිවාගත්තේ නැත්ත නැවතත් සසර ගින්නට අවවෙනවානේ කොහේ අයිද දැ තොට තිරිසන් ලෝකේ පින්දම් කරන්නේ එතන කරන්නේ මක්කු සල එතුර ඒ අකුසල කරමය අවසාන චුති සිිත ටයාට අරමුණ කොළයි සත්්‍යයාට අරමුණු කල්ලා ඒ සතා එතනින් යනවා අටමහ නිරගේකට බලඩකු ද අටමහ නිරෙන්කට යන. එතුව අටමහ නිරෙන්යටට ගනු කල්ප කෝටි ගාන කල්ප දහස් ගාන ඩායි ගොඩේ වන්නේ අන්න ඒකයි මේ බුතුුවරේ ගෙතියෙන වටිනාකමක් කියන්නේ ඒයි බුදුවරයක් ලෝකෙ පහළ වෙන්නේ අපුව මෙන්න මෙවැනි අතිස්්‍යය භයංකාර බිහිසුුණු මේ සංසාරය මුදවන්ට. සංසාර ගලව් ඒ ඇන්නේ මේ උතුම්මූ නිවීම නින අවබෝධ කරලා නැවත බ්‍රහ්මලෝකේවත් දි්‍ය ලෝකේවත් මනුස්සලෝකේවත් තිරිසන් ලෝකේවත් ප්‍රේතුලෝකයවත් නිර්රයවත් නොයටන තැනකට එක උපතන් නැතන් නැහැ ඳයක් නැත් න්නේෑන ඒනම් ප්‍රතිසන්ධයක් නැති තැන. එකඇන සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධෝ. දෙැඟ අපි අර සංස්කාරමත්ත නේද ඇවිද්්‍යදේ. එතුො සංස්කාරක කියන ධර්මතාවේ මං පෙන්වා පුං්ඥාබි සංකාර ඥාපි සංකාර අනි්‍යාපි සංකාර. ඒ ආනෙක් ්‍යාබි සංකාරක කියන දිහාන එතකොට දැම සමමාරයි කතාගන්න විද්‍යානයයක් උපද ගන්න තින කොච්චර ොඳයිද. ම බුදුරජාන්සක අනුමත කලා දහාානයක් උපදව ගණ්ඩ ගැටලුවන්න හැබැයි ඒ ධහානය උපකාර කරගන්ඩ විදර්ශනා ප්‍රඥාවට විදර්ශන වඩන්ඩ විදර්ශන භාාවනා කරන්ඩ දිහාානය උපකාර කරගණ්ඩ ඒත් දි්‍යහානය තන්නහා උපාදාාන කරගන්න එපා තන්නහා උපාධන කරගත්තොත්ේ ධ්‍යහානය නැවත සසරට වැටනවා. ඒනම් දිහානතියෙන්න්නේ උපදවල බ්‍රහ්මලෝකයන්න නෙමයිී ඉද්‍යහාාන තියෙන්නේ එව උපදවාගණ්ඩ එපාකි වෙනේ චතුත්්‍ය අධ්‍යාන මෙ හම අස්ට සමාපති ම උපදවා ගණඩ ගැටලුවක් නැබදුරජන් වන්සට එයව තිබයි දුරජානශ රෂ්ට්‍ර සමාපත්තිය මතිව දේවදත්තර තිබ්බන අ්ට සමාපත්ති ඒක නිසා උපදවන්ඩ එපාකි වෙන හැබ එක ප්‍රෝචනයට ගණන්ඩ විදර්ශනාවට ඇතනි හට අවශ්‍යතාාවන්නේ විදර්ශනාවටක ප්‍රෝජනවත් වෙන මොකද ධ්‍යානය ඇතුළතියෙන්නේ තාමත්ම ්‍රාව එ ්චිත ඒක ග්‍රථාවය අවශ්‍ය වෙන මේ ගාම්බීර ධර්මය මේ ගැඹුර ධර්මය අපට විභාග කරන්න පරිීක්ෂා කරන බලන්ඩ් හොයන්ඩ විමසන්ඩ ඒ ධ්‍යානය උපකාර කරන එනි ස අධ්‍යාන උපදවාන්ඩ කිය බුදුරජාණ වශයනු දන දාලායක එපාකි වෙන හැබැයි ඒ තන්න උපාධාන කරගත්තොත් අරවිදියට සසරට වැටෙනවා අඹ්‍රක් මොලෝකේදී අල්පහතලිස් දක් එතනින් කුසලාරමුණක් කාරගෙන ඒයි දි වෙලෝකටත් එතනින් ඒකුසලයක් තිවරයි ටිට පස ගණඩතින්නයක් උුසල කරම ඒ අරමුණක් කරගෙන කොහේ අයිද කියන එක මුකාට වච්චයන් බෑ එක චේතන හම් භික්කවවෙක් කම්මන් වදාම චේතනාව තමයි සසර ප්‍රවෘති අරගෙනයන්නේ කර්මය තමයි මේ සංසාර් ප්‍රවෘත්තිය සසර පැවැත්ම මේ භවයෙන් භවයට මේ නාමරූප දෙක ඇතුල් කරන්න සත්්‍ය එක් නෙම ය නාමරූපදය දැම්මන් මුලට යනවාවයි මංකිවද මේ පෙන්ුවේ සසරේ අතිස්සේ බියකරු බව දැන් තේරුම් ගන්න එනම් ඇස ගිනි ගන්නව කිවා ඇස කොහමද ගි ඇස ගිනි ගන්න ඇස ගි ගන්න එනම් මොකක්ද ගෙන ඇසින් ගන්න අපේ අරමුණක් ඒ අරමුණ අර ගෙන ඒ අරමුණ ගන්න සිතින් ඇස ඒ එකට ඉස්සරහට දාලා ඇස හරහ තමයි ගන්නේ අරමුණ දොට එසං ගන්න අරමුණට කියන්නේ රූපාරම්මනය රූපය නැමති අරමුණක් ද අරමුණක් අවශ්‍ය වෙන්නේ සිතක් හදන්න්න අරමුණකින් වෙන කිසි දෙයක් කරන්න ලබේ අරමුණකින් කරන සිතක් හදන එක දකින් හදන සිතමකත් චක්ක විඤ්ඥානය ඇස ඉදිරිපත් කරලා රූපය නැමති අර ඇස හර අරගෙන හදාගන්න සිතක් චක් විා දැ සිත හටගත්ඒ සිත හටගත්ත හාම පලවෙනිස් සිත දැ ඒකම තව සිතක් කෙනවා ඇයි තවසිතක්න ගරසි දෙකක්ද නෑ එක සිතක්වත් මේ කියනේ එක සිතක්වත් මේ ශරීරය කූඩුව ඇතුලි නෑ ඒනම් ඒ ඇස කියන මේ ධර්මතාවයට බාහිරෙන් ගෝචර වෙනි රූපය රූපය ඇසත් එක්ක සම්බන්ධ කරලා හදනව සිතක් චක්කු විඤ්ඥානය ඒක හදිච්ච සනයෙන්ම බිඳිල ඉවරයි. ඒකට කිසිම වෙන කිසිම දෙයක් කරන්න බැහැ අරමුණ අරන් දෙෙන එක විතරයි චක්කු විඥ්ඥාය කරන්නේ. අරමුණ ස්භාව අරන් දෙෙන. ඒ සිත ඉප්පද බිඳෙනවත් එක්කම ඒ අරමුණ මාරගෙන දෙවෙනි සිතක් හදනවේ දෙවෙනි සිතෙන් තමයිරුණග. න්න එතන ඉදල තමයි ගිනි ගන්නේ. තේනද මේ ගින්න හොයා ගන්නන කොහන්ද පටන් ගන්නක කොතන ඉද පටන් ගන්න එක. දැ තතාගතන්සේ සූත්‍රයේද මේ සංගතනනි කාතන සූත්‍රය තර තතාගතන් වහස දේශනාකන ඇස ඇවිල්ල ගන්න ඇවිල ගන්නවා කියැන ගිනි ගන්න. ත ඇසද ගිනි ගන්න ඒ ඇස්ස ඉදිරියෙන් කියේල රූපය ගන්න එක හරහා ඇසට පේන රූපණනි. රූපය ගන්නව මේ චක්කෝ ප්‍රසාදදු රූපේවත් මෙ සහර ගන්න දොර අරමුණ අරගන්නවා හදනවාසිතක් චක්ක විඤ්ඥානය ඒ සිත හටගත්ත සනේම බිඳිලි ඉවරයි හටගත්ත සනේම නැතිවෙල ඉවරයි ඒගවට එනවා ඒ අරමුණ මරගෙන දෙව නිස්සිත අන්න එතන දෙදල් සම ගින්න පටන් ගන්නේ මනගින් රාගකින්න ඒ නැත්ත දේශගින්න. ඒදක තේරෙන්නේ එන මෝහගින්න අරමුණේ මුලාවන අරමුණ රැවටුණ ඒ අරමුණ පෘථ්ජන පුච්චරයට තේරුන්නේ මේ අරමුණ අරංයවිල්ල මේ චක්කෝ ප්‍රසාද රූපය යාරා ගේල්ල මට මකද්ද කෙරව. පෘතජන රෙන්නේ හැබැ ආර්ය ච්චරයට තේරෙනවා. ආර්ය පුච්චරයක් කියන්න ආය පුච්චරයක් කියන්නේ ආර්යන් ඇසුරු කරන ආර්යන් කවුදස්ොවාන් සක්‍රදා ගමයනා ගමේ අරිහත් මෙ ආර්යන් සතර මාර්ග සතර පල ලබපු යම් පුච්රයේ කැද්දේ පුචරේ ආරය. ඒ ආරයන් නොදකින දර පෘ්‍රථා්ජන පුච්චරය ගලන්දය කළන ඒය ආරයන්ගේ ඇසුරක් නෑ ප්‍රථ්්‍යාන පුචරයන් ආරයන් ඇසුරු නො කරන ආරය ධර්මය නොහැසිරෙන ආය ධර්මයෙන් නොහැස්සරෙන ආරයන් නොදැකින ආයධර්මය හික්මෙ නැති පෘථක් ජන පුච්චලයා අ චකෝ ප්‍රසාද රූපය හරහා එන ඒ ච එබාහිර රූපය චක්කෝ ප්‍රසාධ රූපය ර ඇවිල්ලා මේ හදන සිතයා හඳුනන් එනෙ එය දැනගන්නේ එයට තේරෙන්නේ එයා මෝහෙෙන් මුලා කරලතින් අරමුණේ මුලා කළ අරමුණේ රැවැට්ටවා ර්ය පුච්චට හෙමනෙමයි සෝවාන් සක්‍රදාම අනාගමි අරිහත් කියන මේ සතර මාර්ග්‍ය සතර පල ලබපු පුච්චරයා දන්නවා ක්‍රියාවලි. මේ ක්‍රියාවලිය කොහොමද සිදුුවන්නේ කියේලා එයා දන්නව එය දකිනෝ අන්න දකිනවා කොහොමද මේ කාටගත් එදොර දෙවනි සිතේ දැන් තමයි ගින්න පටන් ගන්න. දෙවිනි සිතෙන් ඒ රූපය අරමුණු කරන තොට අරුණනාරගෙන තවසිතක් කදන බලන්න හොදට පලවෙනි සිත හැදුවඒ රූපය අරගෙන නේ. තොට රූපාරම්මණය රූපය අරමුණක් වසයෙන් චක්කෝ ප්‍රසාාද රූපෙල්ට එකක් තමයි රූපය ගැටෙන්නේ එතොට සිතක් හදන්න අරමුණක් දැ පලවෙනි සිත හැදුව.ඒ පලවිනි සිත හදපු තැන මේ සිත ඉවරයිනි. එසිතේ චන්දරාගයක්වත් තෘෂ්ණාවක්කත් රාගයක්වත් දේශයක්කත් මෝහයක්වත් මා කිසිම දෙයක් ඒ පලවෙනි සිතේ නෑ. ඒ අරමුණම ගන්නවා දෙවෙනි සිතේ. එකයන්නේ ඒරූපය දෙවැනි වරටත් මේ චක්කෝ ප්‍රසාධරූපයත් එ එක ගැටෙනවා. ගැටෙනකොට එවා සිත. එක චක්කු විඥ්‍යාය ඇව අර පලවෙනි චක්කු විඥානය නෙම මේ යයි. මෙයාේ දෙවෙනි චක්කු විඤ්ඥානය ඒරූපයම අරමුණු කරලා. දෙවෙනි චක්කු විඤඥානය මේයාවේ. ඇයි පළවෙනි චක්කු විඤ්ඥානය ඉරූපය අරමුණු කරනුවත් එක්කම විඳිල ඉවරයි. මයි ුදුරජාන් වහසසි දිරිපත් කරන න්‍යාය. හේතු පල හැබැයි පලය හටග්ඩ හේතුවක් ඕන හැබැයි මේ පලයට නිරුද්ධ වෙන්න එම නැත්තං එකට අතුරුදහන් වෙන්න එක නැතිවෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. ඒ හටගන්න පලේ තියෙන්නෙම ෂන නැතිවීමක් නොපෙනනිියාමක් අතුරුදහන්වීමක්. තමයි භාව බදුරජාස පෙන්න්න. එදට ඒ පලවෙනි සිත හටගත්ත තැනම එතන ඉවරයි ආයේ සිත ජවිතට අයෙන්නේ දැන් ඒරෝපයම නැවතම චක්කෝ ප්‍රසාධරෝපය හර අයයවා එමකට තව සිතක් හදන්න. තවසිත ඒකට අපි කියන දෙවනිසිත ඒ අර මොන මාරයගෙන ඒ හටගත්ත දෙවනිතර පලවෙනිසිත ඉවරයි. ද දෙවනිසිිත තමයි අන්න රාගයන්නේ දෙනි සිත හැදේයි දෙවනිසිත හැදුවේ රාගය හින්ද අරමුණේ ස්වභාවේ ඡායාව ශනයෙන් පෙන්නුව විතරයි. දෙවනිසිතෙන් තමයි එක ගන්නේ දෙවනිසිතෙන් ගන්නේ චන්දරාගෙන් හැබ චන්දරාගෙන් ගත්ත කියල ඒ සිතට පවතින්නත් බැහැ ඒසිත යම් වෙලාවක් දීර්ඝ කාලයක් විනාඩියයක් නෑ තපපරයක් වත් යන්න ඒ සිත ඒතත් සනය බිඳිර අතුරදහන් වෙල ඉවරයි. ඒක්කම ඒ රූපයම නැවතමේ චක්කෝ ප්‍රසාධ රූපය හර අයයනවා අයි හටගන්නා චක්කෝ විඥානය ඒතුන්ගේ නිසිතයි ඒ හට ගන්න එතුන්ගේ නිසිතයි ඔන්න දැන් විලෙද කියලා බලට දැන් නිවුනද දැ ඇවිලෙනවා මොනින් දැවිලේ අන්නට ද රූපය දැන්යාට පේනවා ඇතු රූපය තේරෙනවා ඒ එක ට පස්සේ විනිශ්චයක් දෙනවා මේක හොඳයි මේක ලස්සනයි මේක ප්‍රියයිමං මේකට මං ආසයි මේකට මං ඇලුම් කරන අන්න ගින්න පටන් ගත්ත තැන ඇ ඉස්ෙල්ලා ගි ගන්න තො ඇස ගිගන්නත්න බාහිර රූප ගිනි ගන්නෙත් න පලවෙනිසිිත ගිනි ගන්නෙත් නෑ ඒ රූපය අරමුණු කරපු පලවිනිශිත ගිනි ගන්නෙත්නෑ දෙවිනිස්ත දර ගින්න පටන්ගත් දෙවනිසිතේ න තමයි එක රාගිය එ දේශය දැන් ඔන්න අතුර ගැන්ඩිකන්න. දැතොට ගින්න නිවන්ඩයි කොහමද නිවයි. එක නිවන්ඩකොද. එහෙම නැතිවුණොත් ඒ බාහිර රූපය නැවතවරක් අපේ නැවත්වේ නැත්තම් ක්‍රම ක්‍රමාණු කොලෝ ක්‍රමාණු කොළොම සිත් ඉපද 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 බිඳිබිඳී ිවිිඳී මේ අනස්භාවේ නැවැත්වේ නැත්තං මේ කයකෙ කාර්ය තමයි නැවතර රූපය චක්කෝ ප්‍රසාද රූපය හරහා නැවත චක්කෝ විඤ්ානයක් කටගන්නවා ඒක හතරවෙනි සිතයි. එතවට ඒ සිතත් දේශනයේම අතුරු දහංවලිවරය. එයටත්තර දෙන්න බේ චිතක්ෂණය. ඒ රූපයම ආයි චක්කෝ ප්‍රසාද රූපය හර අයයනවා ත විඤ්ඥානයක් උපදනවා. චක්කෝ විඤානය. ඒ පස්සෙ නි සිතයි. එකක් කත්නම හැබේදගේ ඒදී අපි බලාගෙන ඉන්න බලාගෙන අපපි හිටන්න මේ පුද්ලි බලඟන්න ක රූපයේද පුද්ජලඉඩ පැබලට් බුදුරජාන් වහ මේ ධර්මය හොඳට හන්ඩ හොඳට තේරුන්ගණ්ඩ මේ ධර්මය අවබෝධ කරන්නනම් මේ ඉස්සල මේ සත්ව කියන සඥාව අයින් කරගෙනම ඉන්ඩ එම නැතුවනොත් මේ ධර්මය සොයන එක තේරමන්නේ මොකද අපින් නැති දෙක් හොයන්නේ නැති දෙයක් හොයන කවද හම්බෙන්නේ මේ ලෝකෙන් නැතිදයක් හොයන්ඩ ගියොන් හම්බවේ අද කවදා එක ලෝකෙන් නැහ මදයක් මද ලෝකෙන් නිර්මාණය වෙලාන්නේ නිර්මාණය වෙලා නැත්තන් අපි කොච්චර හෙවත් හම්බෙන්නේ නෑ ඒනම් අපිමට සත්්‍යයෙක් මත පුද්ජලයෙක් මත කෙනෙක් මත අපි සිත තියලා අපි මේ ධර්මය හොයන්ඩ ගියොත් අපට කවදාවත් මේ ධර්මය දකිින් හම්බෙන්නේ ලැබෙන්නේ ඒ ප්‍රග්‍යාන සවභාවෙන්ම තමයි අපට කවධහරි පරලොව ඇන්ඩ වෙන්නේ. ඇයි ආර්යන් නැසුරු කල්ලනෑ ආයයන් දැකලන නැසරු කල්ලන ආර්ය ධර්මයහික් මලා නෑ අන්නට තමයි ප්‍රතග්්‍යාන කියන්නේ එයා එහෙන කවදාවත් මේ ධර්මය තේරුන්ගන්න නැහැ. එයි එයාගේ සිත තියෙන්නේ සත්්‍යයක් ම පුච්චරයෙක්මත. බුදුරජාණන් වන්ේ ප්‍රතික්ෂප කළලා බුදුරජාන්හන්සේ පෙන්න්න න මහන නිවෙතන තියෙන නාමරූපතය එකක්. නාමං්ච රූපං්ච. මෙ සිතාක් සනයත් තුළ හටගෙන බෙදෙනවා. දෙවනි සිත තුන්ගේ ත හතර වනි සිත පස් වෙනසිත. අර රූපය නැවතම චක්කෝ ප්‍රසාධරූපයක්ත් එක්ක ගැටෙනවා. එතන හටනගන්න ආයි චක්කු විඤ්ාන එක හැ වෙන සිතයි. එතකොට මේ සිත් පහම ඉවරයි. කලින් ඒරූපයම අරමුණු කල්ල හැදනු සිත් පහම ඉවර මේ හයි වනි එක. ඒ රූපය මරමුණු කල් ඒරූපයම නැවත්ත වර මේ චක්කෝ ප්‍රසාධ රූපයත්ක ගැටිනවා. ගැටිලා චක්කු විඤ්ඥානයක් හතන එතුරේ චක්කව ඥ්‍යාන පලවෙනි චක්කු විඥානය න එක රූපය අරමුණු කළලා හැදිල එතනමසනයගනිවර දෙවෙනයක ද තමයි ගින්න පටන්ගත්තේ තුන්ගනය යායනකොට තවටිකක් ගින්න බලවත් වනවා. අර දෙවැනි සිතරත් එච්චරම ගින්නක් එන්නේ උගේ සිතෙන් ඒ අරමුණම ගන්නකොට අන්න තවටිකක් ගිනි ගන්න. දැන් හතරවෙනිසිත ඒරමුණනම ගන්න කොට ඒරමනාරගෙන හතර ව නිසිත හදන හතරවැනි චක්කු ින් ාන දර හදනකොට තවටිකක් ගිනි ගන්න. එ රාගෙන් එක දේශෙන් දේශෙන් ගිනි ගන්න අමනාප කෙනෙක් අපප්‍රිය කෙනෙක් කමැති කෙනෙක් දැක්. මට බැන්න මට දොස්කිව තමට නින්දා කර තමත කරණ්ඩුවන වාදවිවාද කරගත්ත පුච්චරය දැක්කව මොකත් පළමනි සිති ඉවරන දැ අදදිහ බලන්නත් මහමුතු විදිහ. රෞද්‍ර බැල්මකින් බල නපුරු බැල්මකින් බලයි. ද බලන්ට තොර සිත් කියියක් ඉපද විිදිිලදගේෙන. මොකක්ද ගින්න දේශ ගින්න දේශය නැති ගින්නෙන් ඒයිහෙම ගිනිිගත්ත අපි ඒ මෛත්‍රියෙන් බලන්ඩ පුරුතු කරල නෑ. මෛත්‍රයෙන් බලඩ පුරුතු කල නැති නිසා දෙවෙන සිතේ න්දලා එ ඒ අරමුණ මාරගෙන තුන්ගවෙෙනනිිත ඒ අරමන මාරගෙන හතරවෙෙනනි සිත ඒ අරමොන මාරගෙන පස්සෙෙනසිත දැ හතන දැ ගිනිගන්න ඇදනත අන්න බුදුරජාණන් වස දේශනා කන තුොට ඇසද ගිනි අරන්තය නෑ ඇස ගිනිගන්නේ ඇස ගිනි ගත්ව ඉන්ද බැෑන ොහොතක් න දෝට ගින්න මකච්ච පොහමද හටගන්න. අරමුණ මුලාවෙලා ගත්තොත් ගින්න හටගන්නවා අරමුණේ මුලාවෙෙන් නැතුව ගත්තොත් ගින්න හටගන්නේ නෑ. අරමුණේ මුලාවෙෙන් නැතුව කහතිගන්න රහතන් වහසේ ගන්නේ හෙමයි. රහතන් වහන්සේ අරමුණේ මුලා වෙනවද රැවටෙනවද. රවටට පුළුවන්දර හතන් වහන්ස බෑ තා රහතන් වහන්සේ අසත් අවබෝධ කලති රූපියයක්ත් අවබෝධ කරලා තියෙන? ඒ දෙකනනි සහදන සිතත් අවබෝධ කරලතින ඒ කර්නුතුන එකතු කන ස්පර්ෂයයක්ත්ත අවබෝධ කරල තින එතනනි හට සිදුවෙන සියලුම ක්‍රියාවන ්‍රාතන් වහංසය බෝධ ක ලතිනු චක්කු සපසඥා වේදනවත් අවබෝධ කරලා තින චක්කු සම්පසජා සංඥා එරූපය හඳුනා ගැනීමේ සිත ඒකත් හඳුන ගැනතියෙන චක්කු සම්පසජා චේතන අන්න කර්ම ඒරපය අරමුණු කල්ලා කර්මය හැදේද ඒක රාහන්වාස ද කින. අමත් මලස්ස ඒ අත් අවබෝධ කරලා තිනවා. අපි අපි ඔ එකක්ම අවබෝධ කළ නැති නිසා අපි චක්කෝ ප්‍රසාධ රූපයත් එක්ක ගැටෙන බාහිර රූපය පළවෙනි විඤ්ඥානය හැදෙනවා හැබැයි ඒකමයි රූපය අපි නැවතරමුණු කරනවා. ඒ රූපය නැවත චක්කෝ ප්‍රසාධ රූපයත්ත එක්ක ගැටිලා දෙවෙනි සිත හදනව අන්න එත එදලා ගින්න අන්න එතන එතන තව ගින්න පටන්ගන්නේේ. හැතුර නිවන්න පුළුවන් කොමදැෙනවයි පළවෙනි සිතෙන් නිවන් දෙවනිසිතෙන පටන්ගන්න ගින්න දෙවනිසිතට ඒරෝපයම දෙවනි සිතෙන් අරමුණු කොළොත්යේද ගින්න පටන්ගයි ඉති ආතේ රූපයදදිහා ඒ හටගත්ත සනයම පලවෙනි විඤ්ඥානය එ බාහිර රූපය චකෝ ප්‍රසාධ රූපයක්ත් එක් ගැටිලා හටගන්න පළවෙනි විඤ්ාන චකෝ විඥා. රපය පිරිි බන්ඳව දැනගත්ත හැබ එක චන්දරාගයක් නැ එකක තෘෂ්නාවක් නෑ. එක රාගයක් නැහැ දේශයකුත් එක මෝහයකුත් නෑ මානයකුත් න දිට්ටිය කිසිම දෙයක් ඒ නැහැ ඒ හටගත්ත සිත ශනයෙන් හිපද බිඳෙනවා ඉරූපයම නැවත චක්කෝ ප්‍රසාධ රූපයත් එක්ක ගැටිලා දෙවැනි සිත හැදෙන්ට ඉඩදුන්නොත් අන්න ගින්න පටන්ගන්න. එක රාගගින්නෙන් එක දේශගින්නින්. මේ දෙක එකකින් ගින්න පටන්ගත් ද එතන මෝහ ගින්නයි. දැ දන්නනේ රාග ගිනි නිවේවා කියලපි කතා කරන. දේශ ගිනි නිවේවා කියෙන. මෝහ ගි නිවේවාගේ. නකො නිනද නක නිුණ දැි නිවේවා කියැබෙක් හොඳ පාර්ථනා දුොර ප්‍රාර්ථනා කරලා මේ ගිනි නිවඩ පුළුවත් බේ. ට ගින්නක් නිවන්නනම් සිල් ජලයක්කෝන සීතල ජලයක්කෝන් සීතල ජලයක් තියනවා එමනද බුදුරජාණන් වහන්සේ ප්‍රධායාද කළ ධර්මයයයි. ඒ ධර්මයයි එනම් ඒකෙන් තමයි ගි වෙන කිසිම ආකාරයක මේ ගින්න නිවන්න බේ. එනම් ඔන්න ගින්න නිවනේට. තුර ගින්න නිවන කියන්නේ එනම් මේ ජීවිතය නිවීමන්. එ දැංගෝක වත් භවයකට අපිකෙම අරංගියයාකල් තිේ දාඩත් ඇති මේ විදිහයට පැනිවට දෙව නිසිතට ගිය ගිනි ගන්න එන පළ නිසිතෙන් තමයි රහතන් වහන්සේ නිවේකයි. එනිසා බුදුරජාණන් වහන්සේ නිවීම ධාරු චිරියයට කිවා බොහොමත්ම චිටිය ධාරු ්චිරිය බනහන්ඩාාව සංසාරය අනනාධිමත් කාලයක් පුරුදු කරපුස් සිතකින් ප්‍රඥා පාරමිතාව පුරලා නෙක්කම පාරමිතාව පුරලා සීල පාරමිතාව පුරල අධිෂ්ඨාන පාරමිතාව පුරලා උපේක්කා පාරමිතාව පුරල මෛත්‍රී පාර්මිතාව පුරල ධාරුච්චිරියාවේ දැන් ප්‍රඥා පාරමිතාව අවසාන අවස්ථාවට ඇවෙල්ලෙන්නේ මෙතැනින් යාටයාට එක වචනය අවශ්‍යනිි. එක වච්චන කීපය අවස්්‍යෝනේ ප්‍රඥාව මතු කරගත්තා ප්‍රඥාව අවද වුණා ඒ අනාධම ස්කාලයක් සංසාරය පුරුදු කරගෙනපු ප්‍රඥාවයි මකද කිව්ව අනේ වහන්සේගෙන් බණටිකක් කාන්්ඩ මම යොදුන් ගාණනක් තරාවටම පයින් ආාවේ දරපතුරු ටිකක්ින් විලි වසාගෙන හිටිය. එය හිතුව ඒක තම රහත්වීම කිය එසිියල්ල අත හැර දර කෑලි ටිකක් එල්ලගෙන දරපතුරු ඉන්නවටේ ප ල්පටක් වැැල්පොටක් දාගේෙන් ඒ වැල්පොට අර දරපතුරු ටිකකා අමුණගේ එහෙමයි ඉහිටිය ඇතයි දරු චිරිය කියයන් . දැන් ුදුරජාන් වහන්සේ ඇවිල්ල කියවන පිඩ පාත වඩි ලා අන උබහන්සේගේෙන් බනපොඩක්ගහට මං ගොඩාක් තුර හිඳගෙනාවේ යුතුන් ගණනක් මං පයිංග දැම් බන කියන වෙලා වන මේ කිවවා මං මේ පින්ඩ පාත වඩි නෝකවා අනේ ඔබහන්සේ පින්ඩ පාතය වැඩලා අපව එනකම් මං ජීවත්තේ ඒක මට විශ්වාස නෑනය එනිසා දෙවෙනි ටච්ෝ මට පොඩ්ඩක් කියන්නක. ගනි වරටච්චිවා මට පොඩ්ඩක් කියට කිවා ඇයිඒ පොඩ්ඩක් කියන්නකිව ගොඩා කවබුදධ කරල තිබ්බ හින්ද සංසාරය. හැබැයි දිිට්ටිය කන හිටිය දොර දිිට්ටියන සම්මා දිිට්ියයට ඇවිල්ලනේ ඒක නැරම මොලින් සඳහන් කළ ආර්යෂ්ඨාගක මාර්ගයේ බුදුරජාස දේශනා කරපු මාර්ගයට අවතිරණ වෙලානෑ දැන් අවතිීරණවෙඩේ මාර්ගෙට ඔන්න මෙන්න්න බුදුරජාස බැලුවම මෙයාගේ පෙර ශනයම් බලන්ඩ පුලනිිපු කරජන්නවා මෙට බොහම පොඩ්ඩයි අවශ්‍යෙන්. මෙයා මාවවෙහෙසට පත් කරන්නේ මෙට එච්චර බන අවශ්‍ය වෙන්නේ මෙන දැක්කන දැක්ක කියල ගණ්ඩුව ඒ ඇතිකව දැක්කන දැක්ක කියග එච්චරයිකෝ. එතන හට යන්ඩි පාකව ඇහු නනම් එහුුණ කියලා ගණඩිකිවා. එතනග හට අන්්ඩි පාත්. දැනුනන දැනුන කියල ගණ්ඩි කිවවා එා සිත කටගත්තන හටගත්ත තැන එත නිග හට යන් දෙ පාකිවා. විං්ඥාතයේ විඤ්ඥාතමත්තා ඒ තමයි කිීවේ තර විඤ්ඥාතයේ විඤ්ඥාතමත්තන් කිවේ සිත කටගත්න එත නි හට අන්ඩෙ ාකිෝ දැ හරි තේතු ඇයි එනක් සිත කටගන්න රාතන් වහන්සේට බුදුරගන්න සිටත් සිත කටගන්න ඒ පලවෙනි සිත. ඒ අරමුණනාරගෙන පලවෙනි සිත හටගන්න ඇැබ ඒර. අරමුණනාරගෙන පලවෙෙනනි සිත හටගන්නෙ බුදුරජාන් වහන් සිට රතන් වහන් එතර කොහමත් චන්දරගයක්නෑ තොර දෙවැනි සිතෙන් අරමුණ කරන්නේ දෙවැනි සිතෙන් ඒ රූපය අරමුණු කරන එනත් සම්මා දිිට්කෙන් අරමුණ කරන ඒ කොහ බාහිර රූප යන්නේ ඇසකුත්නේ ඒක දන්නවා රතන් ව සිතන්න ඇසකුත්නෑ රූපයකුත්නේ ක්‍රියවන්දිකක් තියෙනවා න්න ක්‍රියාවාරමුණ කරන්න. තොර දෙවනි සිතේ එහෙනම් ගින්න නිවවා මෙන්න ගින්න නිවන ආකාරය. දැම් පැහැදිලි වන්නවර. ඇතුර ධාරු චිරිය ගින්න නිවනයේ ව දැන් එතුට ධාරු චිරිය බුදුරජාන්වාස දැක්ක හරි කියනකොටම අවබෝධ කළ ඉවරයි. මේ ධර්මය තේරුම් රන් අවබෝධ කරගෙන නිවරයි. ඇබේ මහන කරන්න බෑ. ඒ භික්ෂු භහාවයෙන් පැවිදිති කරන්න තිබුණ එතනම නෑ පරිස්්කාර පූජ කරලන මසාර ඇතින් පිරිකර හය එඩකව මහන කරන්න ද ක වාහසේ ශාසන මහනු ප සම්පදා කර ගන්නඩුවු තොර බලඩකු වචන කියදකව. දැක්කන න දක්කනම් දැක්ක කියැන පලවෙනි සිත විතරයි දෙවෙනි සිතට යන්නේ. ඇහුණනන් එහුණ සුතේ සුත මත්තා එහනම් පලවෙනි සිත විතරයි. තොට සබ්දා රම්මණය. බාහිර සබ්දය මේ කනින් ඇතුල්ලා මේ සෝතත් දවාරයෙන් ඇතුල්ලා හර දෙවස්තුට දෙනව දනෙඒදන සනය මෙතන්ට දෙනවා මනොෝද ද්වාරයට හසිතක් හදනම්. කත්ද සෝත විඤ්ඥානය. පළම නිස්ිට හටගන්න හර දෙවස්තුූ ඇසරු කරගෙන. චක්කෝ ප්‍රසාධරූපය ඒ බාහිර රූපය චක්කෝ ප්‍රසාධ රූපයයක් එක්ක ගැටිලා ෂනය සිතක් හදනවා එක මනොද්ධාරෙන් සෝත ප්‍රසාධ රූපයට එන්නේ සබ්දය බාහිර සබ්දය සෝත ප්‍රසාධ රූපය හරහා ඇවිල්ලා හර්ද්‍යවස්තුයේ සිත හටගෙන දෙවනි සිත හටගණ්ඩයන්නේ මනොද්ධාරයට දෙවනි සිත හට ගණ්ඩයන්නන්නේ මනොද්ධාරයට එන පළවිනි සිත හර දෙවස්තු ඇසුරු කරගෙන හටගන්නන්නේ සෝත විඥ්ඥාණෙන් ඒතනන්නවත්තන්නක මනොදවාාරයට දෙන්නේ නැතුල මනොද්ධාරයට දුන්න ගිනිගන්නවා. අන්න ගින්න එතකොඩේ ශබ්ද්‍යය මිහිරිනං රාග ගින්න දෙවනිසිතෙන් පටන්ගන්න. ඒ සබ්්‍ය අමිහිරි නං අපන අමනාපන අකමැතින දේශගින් දෙවිනිසිත ඉදර පටන්ගන්න. එතුර සුතේ සුතමත් අන්නෙමි දොට ධාරු චිරයට කිවේ ඇහු නං ඇහුන පලවෙනිසිත විතරයි. පලවිිනිස්තය එහෙෙනවා තරහතන් වහන්සේ ධර්මසාකච්චා කරුණු කාරණස හුව මාරු කරගන්නක ොහොද පලවෙනි සිත නැත්තා පලිවෙනි සිත හැදෙනවා ඒක ගැටලුවක් නෑ ඒක ප්‍රශ්නයන්නේ දෙවනි සිතේ ද තම ගිනි ගන්නේ. අ දෙවිනි සිත ඒ අරමුණ මාර්යගෙන තොඩ අරමුණ නැවත සබ්ද නැවත මෙතනින් සෝතත් ද්වාය හරහරදයවස්තුවට දීලා දෙවෙනි සිත හටන්න හටගන්නසනය මෙතන්ට දෙන්නේ. විභාග කරන්න විවාාග කරන්නේ මෙතන ර්දවස්වේ ලේදාත්ව ඇසුරු කරගෙන හටගන්න සිත අරස් චක්කු විං්ඥානය නෑ නි සෑමවිඤ්ඥානයක් මෙහෙමයි මනෝවිඤ්ඥාන සහමුලි මහර්ද්‍යවස්තු කෝෂේ තියන ලේඇසුරු කරගෙන හටගන්නය මනොවිඤ්ඥානඒ හටගෙන යරමුණ නාරගෙන සැවින් දෙනව මනෝදවාාරයට විභාග කරන්න අන්න එතනේ දළ තමයි ගින්න පටන්ගන්නේ එහනම් ගින්න නිවාන්ඩෝනි දාරච්චරයට දී පුපදෙශම ඇති ගන්න නිවාන් ගින්න නිවානි ධාරුචරි එද කොච්චර වෙලා ගියාද ගින්න නිවන්නේ ගොඩක් කලා ගිය නෑනේ එතුරේ ගින්න සදහටම නිවන එහනම් අපිත් කොහොමද මේ ගින්න සදහටම නිවන්නේ එහනං එතනට අවශ්‍යය කරනවාඉතාමත්ම නිවැරදි ධර්මතා දෙකක් එමකක්ද සසිහි යෝන සහය කිවේ ගනන් හදන්ඩ ගන්න සහියනෙමේ හොරකං කරන්න ගන්න සිහයන මේ එකකත් සහයන්නේ කරන්න සම ඒත් ගොඩක් හොඳ සහයෙන් කරන්නේ සමහර මංකොල්ලකන්න පැහැර ගන්නේ හොඳ සීයෙන් කරන්න හොද සිෂත් න එක මිච්චා සති එක වැරදි සියන් එනම් හොඳ සම්මා සති අන්න නැවත්තුව. තට යෝනිස්වොමන සිකාරය මනා නුවන න්න මේ ධර්මතා දෙක්ක එතකොට එයාගේ සිත පාලනය කරනවා. අරගින්න පාලනය කරනවා. ඒ දෙෙන්න්නට බාරදෙන්ට කාට සතියට හයෝනිශමනසිකාරයට. ඒ දෙන්න ගින්න නිවයි. තමන් මහන්සවේන්ට ඔන්නේ. එයා සිහිිය තියනවයාට එයා පෙන්නනවා අරය නිවනවා කෞද් යෝනිශමනසිකාරයට මන අනුවන එමන ධර්මාණ ශාසනාවවසන් කරනවා ද. නගන්න නිවාගන්න හැටිදැන්දාන්න ඇ තමයි ජීවිතය නවීම. අදනගන්ට කනකුත්නෑ සබ්දකුත්නේ. නාශයකුත්නෑ ගන්ධකුත්න ක්‍රියාවන්තයෙන්. දිවකුත්නෑ රසයකුත්න ක්‍රියාවන්තයන්නේ. ශරීරයකුත්නෑ පහසකුත්නෑ ක්‍රියාවන්තයෙන් සිතකුත්නෑ අරමුණුත්නෑ ක්‍රියාවන්තයෙන්. ක්‍රියාවක සභාවය තමයි හටගණ්ඩ හේතුවක් කෝනි බිදෙන්ඩ හේතුවක් අවශ්‍ය වෙන්නේ ගන්න තැනම තියෙන්නේ බිදීම අන්න ගිනිි නිවීම එනම් අි මේකට කියනවා රාග්‍ය දේශය මොහෝ රාගගින්න දේශගින්න මොහෝ ගින්න මේතවයි ලොකුම ගිනිි මේරෝග තියන බරපතලම ගින්න මේකය එනම් මේ ගිනි මේ තුං ආකාරෙන් ස්පිලේලවෙන් රාගත්දේශ මොහෝ කියන මේ ධර්මතාවයන් මත තමයි එම සියලුම කෙලෙස්ක්‍රියාත්මක වේ. සියලුම එතකොට ක්ලේශගින්න. කලේශගින්න සසරනිවන්නේ. කෙලෙශනය වනොත් සසරනිවෙන. හොඳයි ධර්මාන ශසනවසන් කරන තුම් ධර්මදේශනා ප්‍රඥා අරිිකාවතුලින් විකාශනය කිරීම සඳහංක එක සයධහන මේ බලගොල්ල කෙන් ගල්ල යන ලිපිනේ පදිංචි භාරයාාව වන ්‍රයාණ බ්ඩාර්ණනාය එක දූදරුවන් වන මේ දාව ලෝචචන සසීන්ද්‍රායන පෞුලයායේ විසින්. සදහැතිදායකත්වය දරලා තිබෙනවා. අරමුණු මහනුවර ලංකා බැංකුව අධදිශ්‍රීණනිසාකාාවේ ප්‍රධාන කළමනනාකරු ලෙස සේවේ කර හැටවස්සරක්ම අයුවාලනදා විශ්‍රාම ගිය සිරල් බණ්ඩාරණයක මහතා, පරලෝ සැපත්තිේ දස් විසිත්තු වන දෙසෑම් ර්මාස විසිය අතරවෙෙනනි දිනට වසර කොළහක් පිරීම නිමිත්යන්න උට මේ පුුණ්්‍යකු සල්. මෙමිනවීම පිණිස මෙම ධර්ම දේශනය පවත්වනු ලබයි. එතුමාට මෙම පුුණ්‍ය කුසල් අනමෝදන් වේවා සියලු ෝ වැස්්‍යයායනු සසරකතර නැතර කරවීම වෙනුවෙන් අප්‍රමාණ ේහක් දරන ගෞරවනී පුච් ත පවාන අරිය දජ ස්වාමන් වහන්ේට මෙ ගෞත බුදදුසනේද තුම් ච්‍රාර සත්්‍යයද. වබෝධේවා න්වහන්සේගේ දෙමවෝපියන්ට ද නිදුක් නිරෝගි සේර බේවා මෙම ධර්මය ශ්‍රවනය කළ ලක්වාසී ලෝවාසේ සියලුම පින්ං ොතුන්ට, අති උතුම් නිවනින් සැනැසීම පිණිසමයි. හේතුවාශනාවේවා පාර්මී ධර්මයක්ම වේවා කියන ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව ඒ අරමුණුඒ බලාපොරොත්තු ඒය අපේක්ෂාවන්. ඒ ආකාරයෙන්ම ඉටු ඒවා කියන මෛත්‍රී සාගත සිතිින් පුණ්ඥානු මෝදනනාාව සිද්ධ කරනවා මෙතේ ක්‍රැස්් කරගත්තන ත ප්‍රමාණ පං්ඥශක්තියෙන් එ නම් සඳහන් කළ නම් සඳහන් නොකළ තවත් කවුරුව හෝ ඇත්නම් මේසිියලදිනා නමින් පරලෝෂපත් පරම්පරාගත යම්ඥාතියකනම්. බලාපොත්තු මේ තුම් පක්ති අනුමෝදන් වීමෙන් ස්වපත්ේවා එසෑම කෙනෙක්ම උතුම්ම නිවනින් ම සැනසෙට්වා කියලා ඉදම්මී ඥාතිී නං හෝතු සකතා හොතු ඥාතයෝ ඉදම්මේ ඥාතිී නං හෝතුකතාහොතු ඉදම්මේ ඥාතිීනං හෝතු සකතා හොන්තු ඥාතය දෙවියන්ට පින්මු ආకసట్ట చබుම්ట തේවානාగా ైతిക పഞంతం అనుෝ చරరకం තුළോకసాసනం ఆకసట్ట చබ തවානාగాමైതిക പഞంతం అమෝதி చిරరకం තුుദේశන ආకసట చుම വනාగాමైతిക పഞంతం అనుమෝതత చిරరకం තුමం පంత. ්‍රරගතනන් ත්‍රමාණ පුුණනිශක්තියෙන් බප සෑම දෙෙනටම නිර්වාණ අවබෝධය පිණිසම හේතුවවාසනාවේවා කර හිතාගෙන සාධකය. සෑම දෙනට මාසිර්වාද කරනවා. අභිවාදැනසී ලිස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකං බල. ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්තිමේ වෙත අතෝනි භාන සම්පති ඉමිනාති සමිච්ජතු සෑම් දෙනාටම තිරුවන් සරණයි මෝහක්හයෝ නි්පානන්